අලුත් බබෙක්ගේ නැපීස් ඩයපර්ස් මාරු කරනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒක අපි කොච්චර කන්ට්‍රෝල් කරන්න හැදුවත් ඒ මෙස් එක නම් අපිට නවත්තන්න බෑ. ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ චේන්ජ් කරන වෙලාවට අපිට අත්‍යවශ්‍ය කරන දේවල් ටිකක් තියනානේ, ඒ දේවල් ටික අපි ළඟින්ම තියාගන්න එක. ඉතින් මම ඔයගලන්ට කියන්නම් චේන්ජින් යුනිට් එකක් පාවිච්චි කරන එකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා. අලුත් අම්ම කෙනෙක් විදිහට මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි බබාව ඇඳ උඩ හරි කොට් එකේ හරි තියලා යාගේ ඩයපර්ස් නැපීස් මාරු කරන්න ගත්තාම එතන ලොකු මෙස් එකක් ඇති වෙනවා. ඉතින් එතකොට මට හොදන්න රෙදි ගොඩයි, ඒවා වේලන්න හරිම කරදරයි. චේන්ජින් යුනිට් එකක් පාවිච්චි කරද්දී ඒක මට ගොඩාක් ලේසි වුණා. මොකද ඒ යුනිට් එකේ මට ගොඩාක් දේවල් හොදන්න කරන්න වෙන්නේ නැති හින්දා. ඒත් එක්කම මම කියන්න ඕනේ ඔයගලන්ට, මමත් සීසර් සර්ජරි එකක් කරපු එක්කෙනෙක් හින්දා මුල කාලේ ගොඩක් නැවිලා කරලා වැඩ කරන්න අමාරුයි. ඒ හින්දා අර කොට් එකක ඇඳක තියාදී අපි ගොඩක් කොන්ද නවාගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම කරන එක හරි අමාරුයි. ඒ වුණාට චේන්ජින් යුනිට් එකකදී අපිට හිටගෙන ඒ වැඩේ හරිම පහසුවෙන් කරන්න පුළුවන්, බබාටත් කරදරයක් වෙන්නේ නැතුව. ඒ වගේම තමයි මේ චේන්ජින් යුනිට් එක හින්දා මට බබාව චේන්ජ් කරන වෙලාවට ඕන කරන හැම දෙයක්ම අත ළඟම තිබුණා. ඉතින් මේකේ හොලෝ ස්පේසස් දෙකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි මම බබාව හොදන්න, ඒ වයිප් කරන්න ඕන කරන දේවල් ඔක්කොම තියාගත්තේ. කොටන් බෝල්ස්, එතකොට වොෂ් ක්ලෝත්ස්, එතකොට බෝල් එක, වොෂ් බෝල් එක, ඒත් එක්කම බේබි කොලෝන්, ක්‍රීම්, මේ හැම දෙයක්ම මේ චේන්ජින් යුනිට් එකේම මම තියාගත්තා. එතකොට මේ පහළ තියෙන ඩ්‍රොයර්ස් දෙකේ තමයි මම නැපීස්, ඒත් එක්කම එයාව හොදලා ඉවරලා අඳන්න ඕන අලුත් ඇඳුම්, ඒව ඔක්කොම තියාගත්තේ. ඉතින් ඒක මට ගොඩක් පහසු වුණා. ඉතින් බබාව ඇඳුම් මාරු කරන වෙලාවට මම චේන්ජින් බාස්කට් එක ඇතුලේ තමයි මාරු කරේ. මේ චේන්ජින් බාස්කට් එක කේන් වලින් හදලා තියෙන්නේ. ඒ කියන්නේ වේවැල් වලින්. ඉතින් මේක හරිම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒකින්ද මම මේකට තවත් කැමතියි. ඒත් එක්ක මේක සයිස් එකින්ද ඒක මට එහෙම මෙහෙ පොඩ්ඩක් හරවන්න කරන්න හරිම ලේසි. මේ චේන්ජින් බාස්කට් එකට වෝටර් ප්‍රූෆ් මැට් එකක් දාලා තියෙන හින්දා මුකුත් ලීක් වෙන්නේ නැහැ. ඒහිඳ බය නැතුව වතුර එහෙම මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේ චේන්ජින් බාස්කට් එකේ මේ මැට් එකට උඩින් මම මැකින් ටොෂ් එකක් යූස් කරා. මේ මැකින් ටොෂ් එකේ එක පැත්තකට කොටන් දාලා තියෙනවා. ඒත් එක්කම මේක ලයිනින් කරලා තියෙන්නේ ටැෆෙටා වලින්. ඒක හින්දාත් ඒකෙනුත් ලීක් වෙන්නේ නැහැ. ඒත් එක්කම මට හිතනවා මේ කොටන් මැකින් ටොෂ් එක යූස් කරන එක වඩාත් හොඳයි කියලා රබර් මැට් එකක් යූස් කරනට වැඩිය. මොකද බබාගේ ස්කින් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකුත් ඇලර්ජීස් එන්නේ නැහැ, රෑෂස් එන්නේ නැහැ. ඒක හින්දා මං හිතන්නේ මේ මැට් එක යූස් කරන එක වඩාත් හොඳයි රබර් යූස් කරනාට වැඩිය. ඔගලන්ට පුළුවන් නැපි ස්ටැක එකක් යූස් කරන්න. ඒකේ ඔගලන්ට අලුතින් හොදලා තියෙන නැපිස්, එහෙම නැත්නම් ඩයපර්ස් ස්ටෝ කරලා තියන්න පුළුවන්. ඒතකොට අපිට ඒක ටග් ගාලා පාවිච්චි කරන ලාට ගන්න පුළුවන්. ඒ නැපි ස්ටැක එකත් ඔගලන්ට පුළුවන් චේන්ජින් යුනිට් එකේම පැත්තකින් එල්ලලා තියන්න. ඒ වගේම තමයි ඔගලන්ට පුළුවන් වොෂ් ක්ලෝත්ස් ටිකක් පාවිච්චි කරන්න. මොකද අපිට හදිස්සියටනේ ඕන වෙන්නේ. එතකොට බබාව නැපිස් ඩයපර්ස් චේන්ජ් කරාට පස්සේ අපිට හිතුණොත් තව ටිකක් බබාව ක්ලීන් කරන්න ඕනේ කියලා, අපිට පුළුවන් මේ වොෂ් ක්ලෝත්ස් අරගෙන ඒගොල්ලොම ක්ලීන් කරලා ඒගොල්ලන්ට අලුතින් ඇඳුම් අඳින්න. අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා වගේම තමයි නිදහස් මනසක් තියෙන එකත් හරිම විශේෂයි. ඉතින් බබෙක් ඉන්නවා කියන්නේ අපිට හැම වෙලාවෙම අපි හිතන විදිහටම දේවල් වෙන්නේ නැහැ. අපි හිතන්නේ නැති දේවල් තමයි වෙන්නේ. ඉතින් මේ දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න බැරි වුණාට අපිට පුළුවන් අපේ වටපිටාව ඒකට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරගන්න. එහෙම කන්ට්‍රෝල් කරගත්තොත් අපිට හරිම හොඳින් මේ අන්එක්ස්පෙක්ටඩ් දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් වෙනවා.